ඇත්තටම ගොඩක් සතුටුයි මට ක්‍රීඩාවේ හරීම වටිනාකම මට ලැබුණා. මොකද රට වෙනුවෙන් මම මට කරන්න පුළුවන් ගෞරවය මං ගෙනත් දුන්නා. ඉතින් ඒහා සමානව සේවයක් කරන්න මට ලොකු පිපාසයක් තිබුණා. ලොකු අවශ්‍යතාවයක් තිබුණා. ඉතින් ඒක අද වෙනකොට මට සම්පූර්ණ වුණා. මං කාලයක් තිස්සේ බලන් හිටියා. හරි දුකෙන් හිටියා. හරි අසරණව හිටියා. මොකද මං ඉගෙනගත්ත දේ මං දන්න දේ මං ප්‍රායෝගිකව ලැබපු අත්දැකීම මගේ ධෛර්යය මගේ ශක්තිය මගේ මං උනන්දුුනේ කොහොමද මං කැප කරේ කොහොමද මං පොල්ලතු පැලේ ඉඳලා කොළඹට ඇවිල්ලා අවුරුදු උත්සවයේ ඉඳලා ඔලිම්පික් දක්වා සෑම තරගයකින්ම සෑම ජාත්‍යන්තර තරගයකින්ම මේ ජයග්‍රහණ ලැබලා ඒක ආයේ ගත්ත අත්දැකීම් මං ඉගෙනගත්ත දේවල් අධ්‍යයනය කරපු ක්‍රීඩාව මට ඇත්තටම උමනාව තිබුණ අනාගත පරම්පරාවට ලබා දෙන. ඒ නිසා මගේ ගෞරවය මගේ ස්තුතිය ක්‍රිකට් සභාපතිතුමා ලේකම්තුමා ප්‍රමුඛ සියලුම දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම ක්‍රීඩා ඇමතුමාටත් මේ සියලුම දෙනා එකතු වෙලා මට මේ ලබා දුන්න අවස්ථාව අපේ අනාගත ක්‍රීඩා පරපුර වෙනුවෙන් මට සේවය කරන්න හරිම අවස්ථාවක් හරිම තැනක් ලබා දීම සමඟ. අනිවාර්යයෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ මලල ක්‍රීඩාව තියෙනවා. ඒ කියන්නේ දුවන් නැතුව ක්‍රිකට් කරන්න බෑ. ක්‍රිකට් ගහන ඕනම ක්‍රීඩකයෙකුට දුර දුවන්නත් පුළුවන් වෙන්න ඕනේ. කෙටි දුර දුවන්නත් පුළුවන්. ඒ කියන්නේ වේගයයි දරා ගැනීමයි දෙකම තියෙනවා. ඒ වගේම තමයි ශක්තිය. දරා ගැනීම ඉසිලීම ඒ සියල්ලක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා ගොඩක් කලාවට මේ අපි තරගයක ක්‍රිකට් මැච් එකක උච්චම අවස්ථාවට ආවහම අපිට එක බෝල් එකකට ලකුණු දෙකක් ගන්න තියෙනවා මැච් එක දිනනන. හැබැයි මරාගෙන එක දුවනකොට එතන එයාගේ රියැක්ෂන් එකයි එයාගේ ස්පීඩ් එකයි කොච්චර වේගවත්ද කියලා සමහර වෙලාවට මම ගොඩ අයත් එක්ක ආගියු කරලා තියෙනවා. අපේ ක්‍රිකට් ටීම් එක මොනහරි පැරදුනහම මේ කියනවා මේ ගහන්න බැයිද ඇයි මෙහෙම පැරදුනේ කියලා එහෙම කතා කරන අවස්ථා තියෙනවා. එතකොට මම කියලා තියෙනවා ඔය කියන්න වගේ නෙමෙයි පිච් එකට ගිහිල්ලා ඉවර වෙලා එතන එක බෝල් එකට අපි එහාට මෙහාට රන්ස් දෙකක් කරනකොට කොයිතරම් මහන්සියක්ද. ඒ නිසා ක්‍රිකට් ක්‍රීඩාවයි මල්ල ක්‍රීඩාවයි කියන්නේ ඇත්තටම බොහොම සමීපයි. ඒක අබද්දයි. ඉතින් ඒ නිසා ඒක කිසිම වෙනසක් නැහැ.